ඔබෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත අගමැති තේරීම් කාරක සභාවට කළ ප්‍රකාශය මේ අප්‍රේල් 9 වෙනිදා යවන ලද මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලිපිය ප්‍රහාරයට කලින් ඔබතුමාට ලැබුණා නෑ මට ලැබුණේ නෑ මේ ආරක්ෂක අංශයට ලැබුණේ ලිපියත් මගේ ආරක්ෂක අංශයට ලැබිලා තිබුණේ නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධාවක් බව ජනපති පවසයි මහා හුණු පිටිය දේව ප්‍රතිමාවකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ වෛද්‍ය ශාෆිගෙන් අයිතිවාසිකම් පෙත්සම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දුන්නා අද පස්වරුවේ විශේෂ කාරක සභාව රැස් වූ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නීති හා සාම්‍ය පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ සාගල රත්නායක සහ අමාත්‍ය රංජිත් මද්ම බණ්ඩාර යන මහත්වරුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා परीक्षण यदी मावसुन जनलबन साक्षी सत्य भवत् सत्य मिशन किस्वे नून भवत् रणिल विक्रम सिंह वन मम बौद्धिक वशेन मेहि अंबिरता पूर्वकद सत्य रसद साहतीयकोट प्रकाशकर सिटी ආරක්ෂක මණ්ඩලයට මාස 6කට ආසන්න කාලයක් නොගිය පළමු අවස්ථාව මේක. ඔය ආරක්ෂක මණ්ඩලයේ පෙබ්‍රවාරි මාසෙන් පස්සේ හවුස් වෙලා ක්‍රියාත්මකුනේ නැහැ. ඒකයි මට ආරංචි. ඒකම අපි විශේෂයෙන්ම මේ නීතිය හා සාමයේ අමාත්‍යංශය ගැන වැඩියෙන් අවධානය යොමු කරේ. එතනින් තමයි එදිනෙදා තොරතුරු එන්නේ. ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙන්නේ මාසෙට සැරයක්, සමාජයට සුමාන තුනකට සැරයක්, සති පහකට සැරයක්. ඉතින් ඒ නිසා ආරක්ෂක මණ්ඩලයට එන්නේ සමහර විට ඒ තොරතුරු ඒ කාල සීමා එකතු වෙනවා. එදිනෙදා තොරතුරු ගන්නවා අභ්‍යන්තර විශාල උද්ඝෝෂණ ගැන වර්ජන ගැන LTT සංවිධානයේ අලිත් තිබෙනවද කියන එක LTT සංවිධාය හිටපු ක්‍රියාකාරීන්ගේ වැඩසටහන් ගැන ඒ වගේම අන්තිම කාලේ මේ ISIS එකේ මේ ISIS සහයෝගය දෙන අන්තවාදී ප්‍රකාශ ගැන තිබුණා ඒත් කිසි විටක ත්‍රස්තවාදය ගැන තිබුණේ නැහැ දැනුවත් කරලා තිබුණා මේ කණ්ඩායම අන්තවාදී ප්‍රචාරණය කරනවා කියන එක අවුරුදු කීපයක් වාර්තා වෙලා තිබුණා ඇයි එහෙමනම් තව්හිද් ජමාත් සංවිධානය 2017-18 කාලේ තහනම් කරගන්න බැරි වුණා තහනම් කරගන්න තිබුණේ නැහැ ඒ හැටිව නඩු දාන්න පුළුවන් කියලා තමයි ත්‍රස්තවාදී විමර්ශනංශයෙන් කිව්වේ මෙතන මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී විතරක් නෙමෙයි සිංහල අන්තවාදී එක එක අන්තවාදී තිබුණා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ජාතික බුද්ධි ප්‍රදානිය CNI විසින් පොලිස් ප්‍රතිවරයාට යවපු ලියුම සහ राज्य बुद्धि प्रधानिया विसिन पुलिस पति ल्यूम एक पब्लिक डॉक्यूमेंट आती मे अप्रैल नमेदा यवन मे बुद्धि तो संबंधी लिपिय प्रहारेट खाली मट लुण मे आरक्षक लुने ලිපියත් මගේ ආරක්ෂක අංශයට ලැබිලා තිබුණේ නැහැ කිසිවක් අපි දැනගෙන හිටියේ. ඒ කියන්නේ ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ තොරතුරු වාර්තා වෙන්න තිබෙන්නේ පොලිස් ප්‍රතිවරයා මගේ නියෝජ්‍ය පොලිස් ප්‍රති ප්‍රභු ආරක්ෂක සේවය හරහා නෙවෙයිද? නෑ මට කියන්නේ අගමැති ආරක්ෂක සේවයේ තියෙනවා. ඔව් ඒකට ඒතර පොලිස් ප්‍රතිවරයා ලැබුණේ නැහැ කිසිම එකක් ලැබුණේ නැහැ. පොලිස් ප්‍රතිතුමා පස්සේ පිළිගත්තා මේ එතෙන්ට ලැබුණේ නැහැ කියලා. මේ ප්‍රහාරය සිදුවන දවසට කලින් දවසේදී යම් නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා කියලා තමයි මෙතනට සමහර සාක්ෂිලින් එළදරව් වෙන්නේ. අප්‍රේල් 20 සහ 21 ඔබතුමාගේ ආරක්ෂකයන් ඔබතුමාට කිව්වේ නැද්ද මේ ස්ථානවලින් අයින් වෙලා ඉන්න කියලා? නෑ අපේ අය දැනගෙන හිටියේ මම ඇහුවාම ආරක්ෂක අංශයත් දැනගෙන කිසිම දැනුමක් අපේ ආරක්ෂාංශයට කියලා තිබුණේ නැලි. අඩු ගානේ එහෙම ලිපියක් ලැබුණා නම් මං අහනවා පොලිසිය මොකද්ද මේ කියලා. මට අපේ ආරක්ෂාංශයට කිසිම ලිපියක් ලැබුණේ නැහැ. හැබැයි ඔබතුමා දන්නවා මාධ්‍යවල වාර්තා වුණා හරින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ පියා මේක දැනගෙන හිටියා කියලා.
මම හරින් ෆර්නැන්ඩෝ ඇමතිවන් ඇහුවාම කිව්වන් සාමාන්‍යයෙන් ඔහම මේ මේකක් ඔය තාත්තා කිව්ව එක පොලිසියෙන් ලැබුණ එකක් නෙමෙයි කියලා මං හිතන්නේ ඇමතිතුමාගේ මහන්න ඕනේ ඒ කාරණා ගැන. අප්‍රේල් 21 වෙනි සිද්ධියෙන් පසුව රටේ විවිධ නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වුණා. මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 18 කළ යුතුයි. මුහුණු ආවරණය කිරීම සම්බන්ධයෙන් නීති පැනවිය යුතුයි. මද්රසා පාසල් සම්බන්ධව නව නීති ගෙනා යුතුයි. කියන්නේ මේ සම්බන්ධයෙන් වර්තමාන තත් මද්රසා පිළිබඳව නීතිය සකස් කරන එක මම මුස්ලිම් කටයුතු ඇමතිතුමත් අධ්‍යාපන ඇමතිතුමත් වැඩ කටයුතු කරලා අපේ අනික් මුස්ලිම් මන්ත්‍රීවරුගේ අදහස් ලබාගෙන දැන් කෙටුම්පත සකස් කරලා තියෙනවා. ඒ කෙටුම්පත දැන් ගැසට් නිවේදන මාර්ගයෙන් ශේෂයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙනවා. මීට අමතරව මමත් අධිකරණ ඇමතිතුමියත් විදේශ කටයුතු ඇමතිතුමත් අපේ මහනගර ස්නායිර සංවාද මහනගර ඇමතිතුමයි කොමිටියකින් මම කැබිනට් එකට යෝජනා කරා අපිට අලුත් නීති කීපයක් වමනා වෙයි කියලා. ඒ ගැනත් සාකච්ඡා කළා. දැන් කැබිනට් වාර්තාවක් සූදානම් කරලා තියෙනවා මේ සතියේ එවන්නේ. ඇමතිතුමා ඉස්සෙල්ලෝබගෙන් ඇහුවා ගරු මන්ත්‍රීතුමා මගේ වම් පැත්තේ ඉන්න ඔබතුමාට සහභාගී වෙන්න දුන්නේ නැහැ. ඇයි එකට පියවරක් ගත්තේ නැත්තේ කියලා ආරක්ෂක කවුන්සලෙ. ඊළඟට උත්තර දෙනකොට ඉදිරියට ඔබතුමා කිව්වා පෙබරවාරි මාසෙදී ඔබතුමාට දැනුම් දෙනවා කියලා ආරක්ෂක කවුන්සලේ කැන්සල් කරලා කියලා. එතකොට ඔබතුමා බැලුවේ නැද්ද රටක් හැටියට ඔබතුමාට රජයට අපි සියලු දෙනාට වාකීමක් තියෙන රටේ ආරක්ෂාව සපයන්න ජනතාවට අපිට පුළුවන් ද රටක් හැටියට ආරක්ෂක කවුන්සලේ කැන්සල් කරා කියලා හිත හදාගෙන නිශ්ශබ්ද වෙන්න. එතනදී ඔබතුමාට යම්කිසි පියවරක් ගැනීම හැකියාවක් තිබුණ නැද්ද? මම සාමාන්‍යයෙන් මේ කාලෙදි ක්‍රියාත්මක කරේ 2001 ක්‍රියාත්මක කරේ අර නීතිය හා සාමය අමාත්‍යාංශයේ මාර්ගය. එතනින් තමයි තොරතුරු ලැබුණේ. යුද්ධ කාලේ නිසා මීට වඩා තොරතුරු ලැබුණා මේ වාර්තා කර 2001 දී. ඒත් මේක යුද්ධ කාලයක් නෙමෙයි. ඒ නිසා තමයි මගේ අවධානය යොමු වුණේ මේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ පිළිබඳව. එතනින් තමයි උගත් තොරතුරු අරගෙන ආරක්ෂක මණ්ඩලය රැස් වුණත් සති 4කට 5කට විතර රැස් වුණේ. ඒ නිසා මට වුමනා වුණේ එවලෙම එන තොරතුරු. ඒ තොරතුරු ලබා ගන්න තිබුණේ විශේෂයෙන්ම මේ අමාත්‍යාංශ මාර්ගයෙන්. ඒ අමාත්‍යාංශෙන් තොරතුරු ලැබුණා. ඊට පස්සේ අපිට ක්‍රියා කරන්න තිබුණා. මේ සංවිධානය වර්ධනය වෙලා අන්තිමට බෝම්බ ප්‍රහාර එල්ල කළා විශාල ජීවිතානි සිද්ධ වුණා. ඉතා සාර්ථක ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරා. එතකොට මීට ඉස්සෙල්ලා ආරක්ෂක කවුන්සලයේදී උපදෙස් දුන්නද මේක මඩලන්න ක්‍රියා කිරීම සඳහා ලියකියවිලියම නෙමෙයි ක්‍රියාවෙන් මේක මැඩලීමට අවශ්‍ය නියෝග සහ උපදෙස් ආරක්ෂක කවුන්සලයේදී අදාළ බලධාරීන් නිකුත් කරාද? ඒක වුන් නැති හින්දානේ මේගොල්ලෝ අන්තිමට සාර්ථක වෙලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරේ. එතෙන්දි සාකච්ඡා කරා ඔය ප්‍රශ්න ගැන. සාකච්ඡා කරාද කියන්නේ අහන්නේවත් අදාළ අංශවලට උපදෙස් දුන්නද මේක මර්ධනය කරන්න ඕනේ මේක මෙහෙම කරන්න ඕනේ මේ කට්ටියත් අඩංගුවට ගන්න ඕනේ මේගොල්ලෝ විනාශ කරන්න ඕනේ එතනදී විය යුතු ආකාරය ගැන සාකච්ඡා කරේ නැහැ නමුත් ඒ කරන්න කියන උපදෙස් දුන්නා දැන් උපදෙස් දුන්නා නම් ඊට පස්සේ උපදෙස් ක්‍රියාත්මක වුණා කියලාත් බලන්න ඕනේ මම ඒක පිළිගන්නේ නැහැ මට කතා කරන්න පුළුවන් මං කරපු රාජකාරිය ගැන මේ කතා කරන්නේ ඔබතුමා කරපු රාජකාරිය නෙමෙයි අන්තිමට මේක ක්‍රියාත්මක කරන්න යාර පල්ලෙහැම ඉන්න සෙබලා හරි පොලිස් රාළ හාමියාට ඒ නිලධාරිනුත් ඒ මං රාජකාරී කරපු කාලේ කටයුතු කරා. අනුකම්පා මේක ක්‍රියාත්මක වුණා නම් එහෙනම් සහරාංශ ත්‍රස්තවාදී පවතින්න බෑනේ. මම හිතන්නේ ගරු සභාපතිතුමනි ඒ දුර්වලතා ඇති වෙච්ච තැන් ටික හොයලා බලන්න ඕනේ. නැත්නම් මේක පොදුවේ කියන්න පුළුවන් කාරණයක් නෙවෙයි. කොහොම හරි ත්‍රස්තවාදය නැවැත්වීම හෝ සහරාණ විනාශ කිරීම සාර්ථකව සිද්ධ වුණ නැහැ. මේ සම්බන්ධයෙන් මීට පෙර යම් තොරතුරු ලැබිලා තිබෙනවා. ඒක කොහොමද මේක යම් විදිහේ ඉලක්කයක් තකා වැඩ කරගෙන ගියේ කියන එක පේන තිබ්බ කරුණක්ද? දැන් මේ සහරන් ගැන 2014 සිට තොරතුරු ලැබිලා තිබ්බයි කියලා ආරංචි කරලා තියෙනවා. ඔව්. ඉතින් මේ සම්බන්ධයෙන් කොහොමද මේ වගේ නොදන්නා පුද්ගලෙක් ත්‍රස්තවාදී වෙන්න ඉස්සලා ඒක තුලින් කොහොමද අපි ලබාගෙන තොරතුරු ලබාගෙන තිබෙන්නේ? මම හිතන්නේ ඉස්සලා සහරන් ගියේ ආගමික පැත්තකින් අන්තවාදී ආගමික සංවිධානයක් ඉදිරි ගිහිල්ලා තමයි මෙතනට මෙයා ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ තොරතුරේ තියෙන මේ සම්බන්ධව මෙතන පේනවා එයා මේ සම්බන්ධව ත්‍රස්තවාදයට බර වෙලා කටයුතු කරපු ආකාරය මේකේ කියනවා අල්ලාගේ දූතයා කියලා මෙයා සඳහන් කළා මෙයා සුදු කළා තමයි මෙතනට විරුද්ධකාරයන් මරනවා ඉතින් ඒක නිසා මෙයා ත්‍රස්තවාදයට සම්බන්ධ නිසා තමයි අපි මේ තොරතුරු ලැබුණෙන් පස්සේ මෙයාව අත්අඩංගුවට ගන්න අවශ්‍ය මේ වරෙන්තු ගත්තේ
හැබැයි ඒකත් අවුරුදු දෙකක් විතර දඟලලා තියෙන ගල්ලන්න මේ වගේ දෙයක් ඇතිවීම තුලින් පොලිසියත් ඒ කරන්න තියෙන කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තුව එකතු වෙලා නැහැ කියන එක අපි හිතන්න තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2017 මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මම හිතන්නේ උපදේශක් නොලබන විත්තේයි පොලිසියයි මට ප්‍රකාශ කරේ 2017 සහරාන් සම්බන්ධව මේ ආයතන මේක සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මම දන්නේ කරුණු වාර්තා මම බැලුවේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුවම ඉදිරිපත් කරේ කියලා නමුත් ඒකෙන් උපදේශක් ලැබුණේ නැහැ කියන කතාවත් නිලධාරීන් මාත් එක්ක කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතු කරන බව ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සුපිරිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීමේ උත්සවයට එක් වෙමින් ශ්‍රී ලංකාව තුල සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණු කර ගනිමින් උත්සවයක් පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා එම යෝජනාවලිය සකස් කර ඇත්තේ ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලු ආගමික නායකින් හා පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙන් පූජ්‍ය දිව්‍යාගහ යසස්සි නාහිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් මෙම නිර්දේශමාලාව සකස් කර තිබෙනවා සුපිලිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ජනාධිපතිතුමා වෙත පළමුව පිළිගැන්වුණා අනතුරුව පිළිවෙලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට යෝජිත නිර්දේශ පිළිගන්වනු ලැබුවා මහජනතාව නියෝජනය කරමින්ද සුපිලිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ සංකේතාත්මකව ලබා දීම මෙහිදී සිදු කෙරුණා ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍ය ආගමික නායකයන්ගේ එකඟත්වයෙන් සකස් කර ඇති මෙම නිර්දේශ පිළිබඳව තමන්ද පූර්ණ එකඟතාව ප්‍රකාශ කරන බවයි මේ තිබෙන ඇතැම් කරුණු නීති රීති වලට එක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වීම ඇතැම් කරුණු මැතිවරණ නීතියට එක්වීම මේ කියන කරුණු ඉතාමත් අවශ්‍යයි කියලායි මම අදහස් කරන්නේ විශාල වශයෙන් රජයක මුදල් වියදම් කිරීම අනවශ්‍ය විදියට මුදල් වියදම් කිරීම අනවශ්‍ය දේවල් වලට වැය කිරීම කියන කරුණුවලදී අද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම දකින ප්‍රධානම කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමට තිබෙන සීමාවන් පිළිබඳව අඩුපාඩු. ඉතින් මේ වගේ දේවල් නීතියේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ඒවා සීමා කිරීම පිළිබඳව. අනිත් එක තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳලා මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඉල්ලන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ඒවා අසීමිතයි. ඇත්තටම කියනවා නම් අද උදේත් මාත් එක්ක ටිකක් මේ ගැන වාද විවාද වුණා. මොකද රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් වලට දීමනාවට අමතරව තව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට ලොකු බලපෑමක් අද උදේත් දැන් ලක්ෂ 4කට වැඩි හම්බෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තව ලක්ෂ දෙකක් 4ක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බෑ කියලා මම අත්සන් කළේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලදී තමයි ඔය යම් යම් ප්‍රශ්න මතුවෙන්නේ. රොකට්ටුවක් නිර්මාණය කරලද ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි ශිෂ්‍යයා රොකට්ටුවක් නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූයේ එම විද්‍යාලයේ සියවස් සමරු උළෙලට සමගාමීව පැවති ප්‍රදර්ශනයේදී. එම සිසුවාගේ දක්ෂතා ඒ අවස්ථාවේ අගය කළ ජනාධිපතිතුමා එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කළා. රොකට්ටුව ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා මීට පෙර ගුවන් හමුදා තාක්ෂණික නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණා. ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවා අද ජනාධිපතිතුමා මුණ ගැසුණේ එහි ප්‍රගතිය පිළිබඳ දැනුම් දීමටයි. මහවුණු පිටිය හන්දියාසන්නේ දේව ප්‍රතිමාවක් ආවරණය කර තිබූ වීදුරුවට ගල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
මේ සිද්ධිය සිදු වෙන්නේ ඊයේ රාත්‍රී 12ත් අද අලුයම 5ත් අතර කාලය තුලදී කටාන පොලිස් වසමේ මහහුණු පිටිය හන්දිය ආසන්නයේ තිබෙන ඒ දේව ප්‍රතිමාව ආවරණය කරලා තිබෙන වීදුරුවට යම්කිසි පුද්ගලයෙක් විසින් ගලකින් පහර දීම හේතුවෙන් එම ආවරණය කර තිබෙන වීදුරුවට අලාභහානි සිදු වෙලා තිබෙනවා මේ සිද්ධිය වාර්තා වීමත් සමගම වහාම පොලිසිය විමර්ශන ආරම්භ කළා එම විමර්ශන සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබෙනවා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියගේ අධීක්ෂණය යටතේ මේ විමර්ශන සිදු වෙනවා ඒ වගේම මේ විමර්ශනවලදී CCTV දර්ශන පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා ඊට අමතරව ඇඟිලි සලකුණු නිලධාරීන්ව ඒ සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුවා ඊටත් අමතරව පොලිස් නිලසුනකෙක්ව මේ සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුවා අපරාධ ස්ථාන පරීක්ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා තිබෙන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්වත් මේ සිද්ධිය වූ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා කැඳවීමට කටයුතු කළා වියලි කාලගුණයෙන් පුද්ගලින් 6 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම උපරිම අයුරින් සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. මේ වෙනි පිට වියලි කාලගුණ තත්ත්වයේ හිතුවින් පීඩාවටපත් සංඛ්‍යාව පුද්ගලයන් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් පසුගිය සති කිහිපය පුරා වාර්තා වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පසුගිය මාස කිහිපය පුරාවටම එම ජනතාව විනුවින් සහන සැපයීම සඳහා කණ්ඩව වැඩ කටයුතු රාශියක් සිදු කරලා තිබෙනවා. විශේෂම අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සීලුම නිලධාරීනුත් මේ සම්බන්ධයෙන් සීලු 24 පුරාම සම්බන්ධ වෙමින් දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ පූර්ණ අධීක්ෂණය සමග මෙම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා විශේෂම පානීය ජලය වෙනුවෙන් වතුරු බවුසර 600ක් පමණ මෙම අමාත්‍යාංශය හරහා අපි ලබා දීලා තියෙනවා වතුරු ජල ටැංකි 15000කට ආසන්න ප්‍රමාණයක් බොහෝ ප්‍රදේශවල ස්ථානගත කරමින් පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා අමාත්‍යාංශයේ සීලු ප්‍රතිපාදනය නියම කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අඛණ්ඩව මේ වෙනි විට කටයුතු සිදු කරමින් පවතිනවා අපි සෑම අවස්ථාවකම නියම ජනතාවගෙන් මතක් කර සිටියා විශේෂයෙන්ම පානීය ජල ගැටළු ඇති ස්ථානවලින් 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න කියලා පිට අමතරව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එම පානීය ජලය ඊටම අර පිරිමැස්පෙන් භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුදු සසුනට ලබා දිය යුතු සුවිශේෂී ස්ථානයේ වචනයට සීමා නොකොට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ මහර පහල කරගහ මුඩ ශ්‍රී බිම්පාරාම විහාරස්ථ ශ්‍රී රත්නපාල දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. හිටපු කතානායක ජෝසප් මයිකල් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. මම ලංකාවටම ප්‍රකාශ කරා මම චෛත්‍ය 1125ක් ඉදි කරනවා කියලා. චෛත්‍ය 1125ක් ඔය දේශප්‍රේමී මහා නිර්මල බෞද්ධයෝ කියා ගන්නා වූ කොට්ටාසය හදනවා පියා හීනකින්වත් හිතලා. මේ දේ කරන්නෙත් රජයේ අරමුදල් වලින් නෙවෙයි දහනපතියෝ කණ්ඩායම එකතු කරගෙන වසර 4ක් ඇතුළත දැන් මේ වැඩසටහන නිසා මට පහර පිට පහර එල්ල මොකද හේතුව අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකට විතරක් සීමා කරලා ඔය අනිත්‍යත්ව වගේ දේශපාලන උඩුබිරිලි ක්‍රියාත්මක කරමින් නොසිට මමත් තාත්තා වගේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර වගන්තිය ප්‍රායෝගිකව මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහය නිසා මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරනවා. පෙරහැර පිළිබඳව තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චරිත ධනංජය. අද පෙරහැරේ විශේෂත්වයක් වන්නේ නාථ දේවාලේ බස්නායක නිලමේවරයා අද පෙරහැරේ ගමන් කරනවා. දේශීය අනන්‍යතාවයන්, දේශීය සංස්කෘතික ලක්ෂණයන් ජාතියට ඒ වගේම ජාත්‍යන්තරයට දායාද කරන සුවිශේෂ කලා මංගල්‍යයක් විදිහට මේ ඇසළ පෙරහැර මංගල්‍යය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. नाथाशी सर्वमंगल्यं यता देवेन संयुतं
සුගන්ධන් දේප දුපේන නාත ස්වාමි නමෝ අරං දිවා කාලයේදී මේ අලියතුන් සියලු දෙනා පරීක්ෂාවට ලක් කරලා මද කිපීම් ලක්ෂණ වගේ දේවල් තියෙනවද කියලා සෝසිකල බලලා ඒ සතුන් නිරෝගීව සිටිනවා නම් පමණයි අපි පෙරහැරට සහභාගී කරවන්නේ. සෙන්කඩ ගලපුර ඇසල පෙරහැර මංගල්ලේ කුඹල් පෙරහැර දෙවන දිනටත් අද වේදී සංචාරය කළා. පෙරහැර නැරඹීම සඳහා අතිවිශාල පිරිසක් එක්ව සිටි බව සඳහන් කරන්නට පුළුවන්. අද දිනේදී පෙරහැර කරඬුව වැඩම කරවීමේ වාග්ය හිමි කරගත්තේ සිංහ රාජා හස්ති රාජයා විසිනුයි. ලංකේය ජන බලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN හෙට දිනේදීත් සූදානම් මේ මහා මංගල්‍යයේ තොරතුරු ඔබට කියන්නට අපි දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් හෙට දිනේදීත් අමුවේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. ස්තුති චරිත 2019 අයවැයෙන් යෝජිත බදු සංශෝධනයේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. ඒ අනුව සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා, ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරනවා. එසේම විනෝදාස්වාදයේ සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා හා නැව් ආනයනය කිරීමද එම බද්දෙන් නිදහස් වන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කරන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුටද හිමිවනු ඇති. සැකසුම් නොකරන ලද මැණික් ආනයනය කිරීමේදීද බදු නිදහස හිමිවන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන පාම් තෙල්ද මෙම බද්දෙන් නිදහස් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළබෙන මාසයේ 15 හා 20 මෙන්ම මාසයේ අවසන් දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නන් මෙන්ම නිලධාරීන්ද අපහසුතාවට ලක්වනවා. එය වැළැක්වීම අරමුණු කර ගනිමින් එකතු කළ අගය මත බදු ගෙවීමේ දිනය එළබෙන මාසයේ 20 වන දින ලෙස සංශෝධනය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. සහාධිපත්‍ය නිවාස සැපයීමේදී පනවා තිබූ එකතු කළ අගය මත බදු මුදලද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු නිවාසවලින් යුක් නිවාස ව්‍යාපෘති සඳහා වැඩබදු අය නොකරනු ඇති. එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනතට අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියා අත්සන් කර අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබාගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේදී එකතු කළ අගය මත බද්ද අය කෙරෙන්නේ නැහැ. දේශීයව නිපද වූ සහලින් සැකසූ නිවුඩු තෙල් සැපයීමද එම බද්දෙන් නිදහස් වනවා. නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. සාලින්ද දිසානායක මහතා මිය යන විට 61 වියේ පසු වුණා.
1994 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හා පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණා. ගංගා නිම්න සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය මෙන්ම ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බුහුග අමාත්‍යවරයා වශයෙන්ද ඒ මහතා කලක් කටයුතු කර තිබෙනවා. සාලින්ත දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී අනිත්‍යා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අයත ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාවට අතරංගුවටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහබ්දීන් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම සැතැම්බර් 27 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. वैद्य शाफी शिहाब्दीन गुणुकल ऐतिहासिकम पेत्समट अदाल लेखन इदिरिपत् किरीमट बलापुरुत्तुवन बव पेत्सम करुगे नीतिज्ञवरया अधिकरणयट दैनुम दुन्ना रेंदवुम बहरेन तमन निदहस किरीमट अतुरुतहनम नियोग्याक निकुत करन लेस पेत्सम करु मेम पेत्समेन इल्ला तिबिनवा एहेत ओहु मेवन विट अपमत मुदा हर सिरिनवा कुरुणैगल पोलीसिय तमन अतरं कोटि गनीमट पदनम करगेन अति चोदना असत्य सह पदनम विरहित एवा बवटाई वैद्य शाफी पवसा ऐते तमन रेंदवा तब කැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසද ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගුණකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම ලබන 28 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය දින නියම කළා. රංජන් රාමනායක මහතා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් අද දිනේ අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු 8 දිනකට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණයේදී සිදු කෙරුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ ෆ්‍රැන්සිස් ජෝසප් ප්‍රනාන්දු මහතා එහිදී සාක්ෂි ලබා දුන්නා. පහර දීමට ලක් වූ සිසුවා පරීක්ෂා කිරීමේදී දැඩි බිහිතකින් හා තැතිගැම්මකින් පසු වූ බවයි ඔහු අධිකරණයට කියා සිටියේ. නටුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 27 වනදා සිදු කිරීමට නියමිතයි. දැන් ව්‍යාපාරික පුවත් විමසා බලමු. සියපත ෆිනෑන්ස් 35 වන ශාඛාව යාපනය නගරයේදී විවෘත කෙරුණා. එහි සභාපති ආනන්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රතවහන ලීසින් රන්නාභරණ උකස් සේවාව ඇතුළු සේවාවන් රසක් පාරිභෝගිකයින්ට මෙහිදී ලබාගත හැකි. සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ ජේනාත් ගුණරත්න, කලමනාකාර අධ්‍යක්ෂ ආර්.ටී. කුමාරතුංග යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. नेशन ट्रस्ट बैंकुवट विसिवसराक पिरीम निमित्तेन बोरल्ल से WW कन्नांगर विद्याले परिगणक गोडनगिल्ल अलुत्वडियाकर सिसु आयतियट पत्किरुणा एम बैंकुवे प्रधान विधायक अध्यक्षका रेणुका प्रणांतु महात्मिय अतिन विदुहलट अवश्य परिगणक लबातीमटद मिहिदी कटयुतु किरुणा नेशन ट्रस्ट अध्यक्ष प्रियंत तल्वात्त विदुहल्पति सुमेद वन्यारच्चयन महात्तरुणतुल पुरिसाग मेम अवस्थावट एक्कुणा ලංකා බැංකුවට වසර 80ක් පිරීම නිමිත්තෙන් එහි විශ්‍රාම නිලධාරීන්ට සෙත්පැති මෙහා මියගිය අයට පින් පැමිණවීමේ පින්කමක් ලංකා බැංකුව මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්ුණා. ලංකා බැංකුවේ බෞද්ධ සංගමයයි මෙය සංවිධානය කළේ. භික්ෂුන් වහන්සේ 89ක විශේෂෙහි දහවල් දානීය පිරිනැමුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk